පස්සේ මේ රුක්මල් ඇල්ල. ඒක රුක්මල් ඇල්ලෙන් පස්සේ මේ පාර කෙලින්ම වැටෙන්නේ පැලම්පිටියට. පැලම්පිටිය කියලා කියන්නේ බොහොම සුන්දර පළාතක්. අපි දැන් පැලම්පිටිය පැත්තට තමයි යන්න උත්සාහ කරන්නේ. පැලම්පිටිය පැල්ලෙද අපිට හම්බ වෙනවා මේ දිය ඇගිරෙන ඇල්ල කියලා. ඒතර දිය ඇගිරෙන ඇල්ල අපිට හොයාගන්න පුළුවන් වේවිද කියලා තමයි අද උත්සාහ කරන්න යන්නේ. නම් බලමු අපි පුළුවන් වේවිද කියලා බලන්න. කිව්වත් වගේම දියංගිරි ඇල්ල තමයි පෙන්වන්න උත්සාහ කරන්නේ. දැන් ඔක මැප් එකේ තියෙන දිය ඇඟිරි ඇල්ල කියන නේ මේ වගේ එක. දියංගිරි ඇල්ල වගේ තමයි තියෙන්නේ. දියංගිරි ඇල්ල කියලා. අරක දියංගිරි ඇල්ල කියලා තමයි නේද? සාමාන්‍ය බෝඩ් එකේ ලියලා තියෙන දිය ඇඟිරි ඇල්ල මේකේ දියංගිරි ඇල්ල. ඉතින් ෂෝට් ෆෝම් වෙනකොට එහෙම නෙවෙන්නේ. දැන් ඒතර මේ තේරෙන්නේ නැති පාර ටිකක් පටුයි. බයික් එකක්වත් දාගන්න තැනක් නැහැ. ඔය විදිහට තැනකින් ට්‍රාන්ස්ෆෝම එකක් තියෙනවා මෙතන. මේ ට්‍රාන්ස්ෆෝම එකක් තියෙනවා. ඒ හරියටම ට්‍රාන්ස්ෆෝම එක ගාලින් තියෙනවා දකුණට පාරක්. එතනින් යන්න ඕනේ. එහෙම තමයි ප්‍රදේශවාසීව අපිට කිව්වේ. මෙතනට එන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ පැලම්පිටිය. මම කලින් කිව්වේ පැලම්පිටිය ටවුන් එකට කලින් නේද? ඉස්කෝලටත් කලින්. ඒතර පැලම්පිටියට එන අතරතුර ප්‍රදේශවාසීන් එන තහන්න පුළුවන්. හැගන්න පුළුවන්. කූඩල්ලන් ගින්න තමයි ප්‍රශ්නේ නේ. හොඳයි, ඔයගලන්ට ඈතින් පේනවා ඇති මේ දියල්ල බොහොම පුංචියට. හයි, මෙන්න මේ වගේ තේවැත්තක් මැද්දෙන් අපි එන්න ඕනේ. පල්ලම් බහින්න ඕනේ මේ තේවැත්ත මැද්දෙන්. පල්ලම් බැහැගෙන කිලෝමීටරයකට වගේ ආසන්න දුරක් අපිට පස්සේ තව යන්න තියෙනවා මේ විදියට. 8 කිලෝමීටර වගේ ආසන්න දුරක් පල්ලහැට ආවට පස්සේ අර පෙන්නපු තැනින් ඊට පස්සේ අපිට මේ දියල්ල ළඟට ළඟා වෙන්න පුළුවන් වෙනවා. දැන් අපි දියල්ල ළඟටම ගිහිල්ලා ඔයගලන්ට මේ සුන්දරත්වය පෙන්වන්න උත්සාහ කරන්න. මෙන්න මේ ගේ අයිනෙන් තමයි දියල්ලට යන්න ඕනේ. රයිට්. මේ ගේ මතක තියාගත්තත් ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ දියල්ලට යන පාර. හොඳයි. මේ වගේ කැලෑව මැද්දකින් තමයි යන්න තියෙන්නේ. අඩිපාරක් සම්පූර්ණයෙන්ම කැලෑවක්. ඒතර මේක දියල්ල පාමුලටම යන්න පුළුවන්. පේනද? දැන් දියල්ල ආසන්නේ අපි ඉන්නේ. අඩිපාරක් තියෙනවා. මම හිතන්නේ මේ දියල්ල සමාජ මාධ්‍ය තුළ ඊතරම් ප්‍රචලිත දියල්ලක් නෙමෙයි. ඒකට හේතුව මෙතනට යන්න තියෙන අපහසු නිසා සහ මෙතනට ළඟා වෙන්න තියෙන අපහසු නිසා. ටිකක් ඈතට වෙන්න තියෙන්නේ. මෙතනින් පස්සේ ටිකක් පල්ලම් වැඩි. අපි ආසන්නයට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් අරන් පෙන්නන්න.
හොඳයි අවසානයේදී මට දියැල්ල පාමුලට නගා වෙන්න පුළුවන් වුණා පොඩක් කැලේ මැද්දෙන් එන්න තියෙනවා නමුත් කිසිම විදියකින් ඒක කිසි පාඩුවක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට මෙවැනි සුන්දර ඇල්ලක් දකින්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් පින් කරන්න ඕනේ මොකද ඒ තරම්ම සුන්දරයි ඒක වචනෙන් ප්‍රකාශ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එතකොට මටයි දමිත්සටයි ඇත්තටම එන්න පුළුවන් වුණා මේ ස්ථානය කරා හොයාගන්න පුළුවන් තරක් නෙවෙයි හොඳයි ආයෙ පොඩ දියල්ල බලන්න පහල ඉඳලා ඉහළට බලන්න කොයි තරම් සුන්දරද කියලා ඈතින් දකින්නට වඩා ගොඩක් සුන්දරයි ළඟට ආවට පස්සේ බලනකොට